ইমরান খান হন্ডাটা মা করামিন সিটি না বাবল পেন না টাটি বে মলেচবুনু সিদুবি মাকসিদুবি পায় বিসি হাতরাক এতুলত দি ইমরান খান বিসিন সাদনীয় সহ প্রশংসনীয় উনু সেবাক মেবন বিট সিদু করামিন পাবতি অহু স্বাধীন মমে পরীক্ষণ সিয়াতট গেন জাতিবাদী আর বর্গবাদী কুমন তত্ত্বাক রটতুল এতিবুদ বিবিধাকারে কলকোহলকম এতিবুদ এবা সিয়াল্লটম প্রতিউত্তর দক্কমিন দণ্ডুয়ম ক্রিয়াত্মক করান্নট আতে আটিন নেতুয় ওয়াটে গিহিন নেতুয় ঋজুয় পরীক্ষণ সিদু করমিন সিটিন আকারয়াক পেনেন্নট তিবেই বরপতল বরদক পাকিস্তান সমাজয় তুল তিয়েনো এক এত্ত নমুত পালকে কুলেসিন യുക്തിയ നീതിയ ഇഷ്ടവനവാ യൈ മേ ആകാരേ നിരൂപണയ കരീമമ നീതിയ യുക്തിയ ക്രിയാത്മക വീമ സംബന്ധേൻ അപട സതുടക് ദനവന കാരണയക് വനവാ അപി ഒബട അപേ വീഡിയോ എകതുല മേ പലകര തിബെന്നേ മേ വനവിട ഇകന ഈയേ രാത്രിയ വനവിട പാകിസ്ഥാനേ മേ പ്രയന്ത ഘാതനയേട അദാലവുനു സിദുവീമട അദാലവ സിദുകർണ ലദ വെഡടിക തമൈ അപി ഒബട പെന്നോള തിയെന്നേ എയാനുവ സബ്ജക്ട് മർഡർ ഓഫ് ശ്രീലങ്കൻ നാഷണൽ അറ്റ് සියල්කොට් සියල්කොට් හිදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම දිස්ත්‍රික්කයේ සියල්කොට් සිදුවීම සිදු වෙන්නේ දෙසැම්බර් 21 දෙසැම්බර් 2021 දෙසැම්බර් මාස 3 වනදා වේලාව උදෑසන 11:28ට ප්ලේස් රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් සියල්කොට් වසිරාබහඩ් රෝඩ් නියර් නාවුල් මෝර් පොලිස් ස්ටේෂන් උගෝකි මේ කියන ස්ථානයේ තමයි මේ සිදුවීම සිදු වෙන්නේ නේම් ඔෆ් ඩිසිෂන් ඩයි දේවන්නගේ දේවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත ශ්‍රී ලංකන් නැෂනල් කේස් ෆයිල් මේ කේස් ෆයිල් එක අදාළව තියෙන දැන් ඔන්න කර තිබෙන දේ ගෙවුණු පැය 24 ඇතුළත 200 රේඩ්ස් කන්ඩක්ටඩ් ඉන් less than 24 hours පැය 24ට අඩු කාලය තුළදී බැටලින් 200ක් මේ වෙද්දි සිදු කර තිබෙනවා 118% taken into the custody so far 118 දෙනෙකු මේ වෙන විට අත්අඩංගුවට අරගෙන තිබෙනවා 13 main culprits arrested now ප්‍රධාන සැකකරුවන් 13 දෙනෙකු මේ වෙන විට අත්අඩංගුවටගෙන තිබෙනවා 12 hours DVR recordings of 160 cameras ඒ කියන්නේ පැය 1920ක් මේ වෙද්දි පරීක්ෂණයට බඳුන් කරලා තිබෙනවා මොබයිල් data analysis 1000 මොබයිල් calls දහස් ගණනක් දුරකථන ඇමතුම් මේ වෙද්දි සියල්ලම පරීක්ෂණයට ලක් කරලා තිබෙනවා video footage analysis and mobile data analysis still in progress දැනටත් ඒ දේවල් සිද්ධ වෙමින් පවතිනවා forensic analysis ව්‍යවහාරික විශ්ලේෂණයක් එය දැනටත් සිදු වෙමින් පවතිනවා video වල ඉන්න මිනිස්සු බල බල අතේ ආයුධ තියෙන්නේ කවුද යකඩ පොළු මුගුරු තියෙන්නේ කවුද selfie ගහපු උන් කවුද මේ සියලු දෙනාම දැඩි ලෙස අවධානය ලක් කරමින් මේ වෙන විට අත්අඩංගුවට ගැනීම සිදු කරමින් පවතිනවා අත්තරම ඉම්රාන් ඛාන් පාකිස්තානයේ ලැජ්ජා සහගතම දිනේ විදිහට හඳුන්වා දෙමින් මේ වන විට ක්‍රියාත්මක කරමින් යන ක්‍රියාවලිය ඉතාමත්ම විශිෂ්ටයි අප සූතිවන්ත වෙනවා මොකද යුක්තිය ඉෂ්ට වෙනවා යයි පෙන්වීම ඉතාමත් වැදගත් මොකද මේ වගේ අවස්ථාවන් වලදී රට ඇතුලේ යම් මුනුසුම්කාරී තත්ත්ව ඇති වේවි කලකෝලාල ඇති වේවි ආගමික වශයෙන් ප්‍රශ්න ඇති වේවි මේ කිසි දෙයක් ගැන දැකීමක් නැතිව සාධාරණ ඉෂ්ට කිරීමට පාකිස්තානයේ වැනි සමාජයක අන්තවාදී ක්‍රියාවලින් සහිත වුණු මිනිසුන් සිටින තැනක මේ ඉම්රාන් ඛාන්ගේ ක්‍රියාත්මක වීම පිළිබඳ අපසූතිවන්ත වෙනවා. ඔබ හිතන්නේපා මේ මරණය සාධාරණීකරණය කරලා ඉම්රාන් ඛාන්ට සුදුහුණු ගන්න හදනවා නෙමෙයි. මොකද අපි රටේ අපි දකින දෙයක් තියෙනවා. අපේ සමහර සිදුවීම් වෙද්දී අපේ පොලිසිය ආයුධ පෙන්වන්න ගිහින් මැරෙන මිනිස්සු ඉන්නෝ ඒ වගේම තමයි අපේ සමහර අවස්ථාවන්වලදී සිද්ධ වෙච්ච දේවල් තියෙනවා ඉතින් ඒ වගේම තමයි විවිධ ප්‍රහාර වලින් 300 400 ගණන් මිනිස්සු මැරෙන හැටි අපි දැකලා තියෙනවා මේ සියලු සිදුවීම් වල විමර්ශන සහ ක්‍රියාත්මක වීම අතර ගැටිටදී අපට ඉම්රාන් ඛාන් ශනික ප්‍රතිචාරයක් සාර්ථකව දක්වමින් සිටින බව පෙනෙන්නට තියෙනවා ඒ නිසායි අපි බොහොම ගෞරවයෙන් යුතුව ඉම්රාන් ඛාන්ව මේ මොහොතේ සිහිපත් කරන්නේ යුක්තිය පසිඳලීම සඳහා දවන්ත වේගවත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව